ජනාධිපතිවරණ උණුසුමත් සමග මේ වන විට 2019 වර්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඉදිරිපත් වී අවසන්. අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ජනාධිපතිවරණයන්වල ඒ පක්ෂවලින් ඉදිරිපත් වූ අපේක්ෂකයින් සංඛ්‍යාව ගැනයි. ශ්‍රී ලංකාවේ මුල්ම ජනාධිපතිවරණය පැවැත්වුණේ 1982. ඒ අවුරුද්දේ අපේක්ෂකයින් 6 දෙනෙක් ඉදිරිපත් වුණා. එම ජනාධිපතිවරණයේ ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ලෙස තේරීපත් වුණා. 1988 දී පැවැත්වුණු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් 3 දෙනෙක් ඉදිරිපත් වී එයින් ජයගත්තේ රණසිංහ ප්‍රේමදාස මහතායි. 1994 වර්ෂයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් 6 දෙනෙක් ඉදිරිපත් වුණා. චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය එයින් ජයගත්තා. 1999 වර්ෂයේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් සංඛ්‍යාව වන්නේ 13ක්. එහිදී නැවතත් චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජයගත්තා. 2005 වර්ෂයේ අපේක්ෂකයින් 13ක් ඉදිරිපත් වී ජයග්‍රහණය කරේ මහින්ද රාජපක්ෂ මහතායි. 2010 වර්ෂයේ අනිත් වර්ෂයන් වලට වඩා අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩිවීමක් තිබුණා. අපේක්ෂකයින් 20 දෙනෙක් ඉදිරිපත් වී එයින් ජයග්‍රහණය කරේ නැවතත් මහින්ද රාජපක්ෂ මහතායි. 2015 වර්ෂයේ 2010 වර්ෂයේ වගේම අපේක්ෂකයින් 20 දෙනෙක් ඉදිරිපත් වී තිබුණා. ජයග්‍රහණය කරේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඉතිහාසයේ පුරාවටම වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වී තියෙන්නේ මේ 2019 වර්ෂයේ පැවැත්වෙන ජනාධිපතිවරණයටයි. අපේක්ෂකයින් 35 දෙනෙක් මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. සිරාවට මෙන්න මේ විදිහට ඔබ නොදන්න දේවල් දැනගන්න දැන්ම අපිව subscribe කරන්න.